Less sugar, same great taste. From Melbourne. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නවතම ග්‍රන්ථය වන රාම රාවණ සහ විභීෂණ නූතන කතාව කෘතිය ජනගත කිරීම කොළඹ ලක්ෂ්මන් කදිරගමර ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායක අධ්‍යන ආයතන පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. එම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය ඉන්දුරාගාරයේ ධම්මරතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. යෝජනා වෙලා තියෙනවා ආකාර හතකින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කරගන්න. දැන් හදනවා මන්නාරම දක්වා පාරක් හදලා භෞතික සම්බන්ධතාවය හදන්න. ඉන්දියාවට අවශ්‍ය කරන ආකාරයට එක්ක ගිවිසුම සම්පාදනය කරගෙන යනවා. බොහෝ වෙලාවට අපට දැනෙන තීර තොරතුරු අනුව ඉන්දියානු මැතිවරණයට පෙර අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ගිවිසුම අත්සන් කරොත් ලංකාවේ රැකියාව වෙළඳපොළටත් ව්‍යාපාරවලටත් ශ්‍රී ලාංකිකයෙකුට තියෙන අයිතිය හා සමාන අයිතියක් ඉන්දියානුවන්ට ලැබෙනවා. ඉන්දියානුවන්ට ඇවිල්ලා මේ සිල්ලර කඩයක් දාගැනීමේ බාධාවක් නැහැ. ඒ අතර තියෙනවා රාමා ට්‍රේල් කියලා එකක් දැන් හදාගෙන යනවා. ඒ තැන් 21ක් කතරගම දේවාලෙත් ඇතුළු ඉන්දියානු රුපියල් බිලියන් 50ක් වෙන් කරලා තියෙනවා. ඒ වායි මං හිතන්නේ Hindu කෝවිල් හදන්න ඉන්දියානු ඇවිල්ලා තෝසකඩේ මේක දා ගන්නවා. අර පාර දිගේ ඉන්දියානු සංචාරකයෝ ඇවිල්ලා ඉන්දියාවේ නැති රාමා සීතා ප්‍රවෘත්තියට අදාළ තැන් ටිකක් ලංකාවේ බලලා ඒගොල්ලොන්ගේම කඩේකින් තෝසේ පාරකුත් කාලා ඒගොල්ලොන්ගේම රුපියල් වලින් බිලක් ගෙවලා ඒගොල්ලොන්ගේම කඩේකට ඒගොල්ලොන්ගේම බස් එකකින් ආ ඉන්දියාවට යනවා. මේ රට 29 වෙනි ප්‍රාන්තයේ කොලනිය වෙනවා ඇරෙන්න වෙන අත්පත් වෙන ඉරණමක් නම් අපට පේන්නේ නැහැ. දශක හතරකට විතර කලින් රෝහණ විජේවීර සහෝදරයා ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා මාතෘකාවක් කරලියට ගෙනාවම ඒක වකවානුවේ බොහෝ දෙනෙක් ඒක විශ්වාස කළේ නැහැ. එහෙම දෙයක් ජීවමානව දකින්න සාක්ෂි නොතිබිච්ච නිසා අද ඒක අප ඉදිරිපිටට පැමිණ තිබෙන. අද කිසිම දේශපාලන බලවේගයක් මේ දිහා බලන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියලා එකක් අද නැහැනේ. අද තියෙන්නේ වෙන මොකක්ද එකක්. මෙච්චර දෙයක් වෙනවා මේ කාලෙකින් පෙළපාලියක් දැක්කේ නැහැ. මට ආරංචි පිළපාලියක් එන්න නියමිතයිලු. හැබැයි ඒක නතර කරනවලු මේ ටෙක්නිකල් හන්දියෙන්. හරි හොඳයි ඒගොල්ලෝ ගෝල් පේස් යන්නේ නැහැ. විවිෂණ ඉන්නකොට ගෝල් පේස් යන්නේ නැහැ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.